සිත සනසවන්නට මෙත් සිත පතුරුවාලෝ නූතනේ සදහම් හඬ පටිගත කළ උත්තම දේශනා කරන්නේ අත්කාරී පුද්ගලයන් අත්කාරී පුද්ගලයන් සංඝයා වහන්සේලා බව බොහෝ අවස්ථාවල දැක්වේ. එසේනම් ගිහි වසක සිටින ආර්ය පුද්ගලයෙකුට දෙන දානයක් සාංගික කළ හැකිද කියලා මේ අහන. දක්ෂිණා විභංග සූත්‍රයේ කියන සූත්‍රයේ උද්‍යාලන් වහන්සේ දේශනා කළා කියලා පැහැදිලි වෙනවා. මේ අත්තාරි පුද්ගල මහා සංඝරත්නයට දෙන දානයක් තියෙන දාන ක්‍රමයක්. ඒවා ඇරෙන්නේ පුද්ගල දානවල. පුද්ගලික දාන 14ක් විග්‍රහ කරලා තියෙනවා. ඒවා සාංගික දාන නෙමෙයි. සම්මා සම්බුදු ධානයන් වහන්සේට දෙන මහා දානය තමයි පුද්ගලික දානවලින් මහා ලොකුම දාන. පුද්ගලික දානවල වැඩිම ආනිසංස තියෙන දානිය තමයි ලෝකරා මුදින්ට දෙන දානය. දෙවනි දානිය ආනිසංස තියෙන දෙවනි දානිය තමයි පුද්ගලික දානවල පසේ මුදින්ට දෙන දානය. තුන්වෙනි දානිය ආනිසංස වැඩි දානිය තමයි රහතන් වහන්සේට දෙන දානය. ඊළඟ දානයක් තියෙනවා. අරිහත් මාර්ග අනුගාමිකයන්ට දෙන දාන. ඊට වඩා පල්ලෙහා පුද්ගලික දානයක් තියෙනවා අනිසං ටිකක් අඩු එකක්. මේ පුද්ගලික දාන මට්ටමට ඔක්කොම වැටෙන්නේ. අනාගාමී ඵලලාභියට දෙන දාන. ඊට වඩා අඩු තවත් තියෙනවා. සංඝාත්ති ලැබූ අත්පුරු පුද්ගලත්ව. අන්න පුද්ගලත්වයක් තියෙනවා. පුද්ගල සංඝ කියන එක තමයි විග්‍රහ කරන්නේ. පාංච දාන නෙමෙයි. ඒක තමයි ඒක. එතකොට අනාගාමි ඵලලාභියන් දෙන දාන ඒක පුද්ගල දාන. ඊට පස්සේ තියෙනවා අනාගාමි මාර්ග අනුගාමිකයන්ට දෙන දාන ඒකත් පුද්ගල දාන. සානික නෙමෙයි. ලෝත්‍රා විද්‍යානාථින් දෙන දානෙ පුද්ගල දාන. සානික නෙමෙයි. ඒ ඔය ක්‍රමයට ඇවිල්ලා. සකෘදාගාමි ඵලලාභියන් දෙන දානයක් පුද්ගල දාන. සකෘදාගාමි මාර්ග අනුගාමිකයන් දෙන කීයක් වලා ඵලයන් නම් පුද්ගල දාන. ඒ වගේම සෝවාන් ඵලලාභියන් දෙන එක පුද්ගලික දානයි. සෝවාන් මාර්ග අනුගාමිකයන් දෙන පුද්ගලික දානයි. ඵලයන් උපජ්ජන වශයෙන් සැලකෙන යන්ති බාහිරව පංචාවීන්න අත්සමාපත්තිලාභික යෝගියෙක් ඉන්නවා. ඒ යෝගියන් දෙන දානයක් ඒවලු පුද්ගලික දානයි. ඒ දානේ නැහැ. ඉතින් ඔය ක්‍රමයේ දානේ ඇවිදලා මනුෂ්‍යයාට දෙන දානේ ඔහොම ඇවිදින්නවා. බලු කමුතු ආදී තිරහන්ට දෙන දානියක් එනවා. දුස්සීලයන්ට දෙන දානිය ඉතින් මේ තියෙන 13 වෙනි දාන කියලා. පුද්ගල දාන. ඒකත් විද්ධිය. ඊට පස්සේ 14 වෙනි දින බලු කමුතු ආදී තිරහසතුන්ට දෙන දානිය මොකක්ද අතුන්. ඒවත් පුද්ගලික දාන. ඔය එකකවත් දානේ ලෝකයා බුදුන්ව දෙන බුද්ධලික දානිය ආනිසංසේවක් කෙටිවක් සම කරන්නේ නැහැ. සාංගික දානිය හා සම කරන්න වැයිය දේශනා කරනවා. සාංගික දාන අටක් විග්‍රහ කළා. බුදුන් ප්‍රමුඛ මහා සංඝරත්නය නිසා සංඝයා විසා පූජා කළ දෙන දාන. ඒක සාංගික දාන. බුදුන් ප්‍රමුඛ වික්ෂු විසුණී නුදෙහා. දෙන මහා දානිය තියෙනවා සාංගික දාන. ඒක සාංගිකයි. අනික බුදුන් ප්‍රමුඛ විසුණු මහසීරාට දෙන දාන. ඊළඟ තව දානයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ නිර්වාණ පෑවට පස්සේ සාංගික දානයක් දෙනවා. වික්ෂු විසුණී විසහා දෙන සාංගික දාන. ඊළඟ වික්ෂුණි නැතම වික්ෂුණි විසහා දෙන සාංගික දාන. ඊළඟ වික්ෂුණි නැතුවම ඒ කරන්නේ. එහෙම නැත්නම් වික්ෂුණීන් වෙන් කරලා ගන්නවා වික්ෂුණීන්ට දෙන සාංගික දාන. ඊට පස්සේ ඔය විදිහට තියෙනවා තව සාංගික දානයක් වික්ෂුණීන්ගෙන් ඉල්ලා ගන්න ප්‍රමාණය. ආවල් සාංගික දෙන්නේ කිය පුද්ගලික කරන්නේ නැතුව. සාංගික සාංගික දානයකට වන්ද වික්ෂුණ මහතිලා පිටසක් දෙන්නේ. ආවල් අය කිව්ව පුද්ගලික වෙනවා. එහෙම වෙන් කරන්නේ නැතුව වික්ෂුණ මහතිලාගෙන් ඉල්ලා හිටියා. සාමාන්‍ය රෝගවල කමක් නැහැ වික්ෂුණ මහතිලා යවනවා. ඉති වෙනසක් නැතුව සංඝයා විසින් එකක් දානවා. ඔහොම කියන සාංගික දාන අට.
සංගයා උදෙසා දෙන දානෙද පුද්ගල වින් කරන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ බුදුරෙක් බුදුරන් වහන්සේ නමක් නු කරන නිසා අහවල් බුදුහාමුදුරුවන් කියලා හිමෙන් කරන්නේ නැහැ. මේකල පුද්ගලික වෙනවා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නේ. එහෙමයි කරගන්නේ. එතකොට සීමානේ අතීත අනාගත වර්තමාන කියන තුන්කාරීතම අයත් වෙනවා. සියලු බුදුරයන් වහන්සේලා, පසේ බුදුරයන් වහන්සේලා, රහතන් වහන්සේලා ආදී මේ සියලුම අය මුල් කරගෙන තමයි දානෙ වෙන් කරන්නේ. ඒ නිසා තමයි ඒ දානෙ කොයි කාලේ වුණත් ඉන්න කෙනෙක් එදාට ඉන්න කෙනෙක්ගේ දානෙ ගත්තා. අර ආසාව කණ්ඩය කියන කට්ටිය ඉන්න කාලයක් ඉදි කාලෙදි හට ගන්නවා ඒගොල්ලන්ට. සංඝයා උදෙසා දෙන මහා දානය කියලා වෙන් කළ පූජා කරන පුද්ගල කරන්නේ නැති. ඒ දානෙ අතීත අනාගත වර්තමාන දුක්ඛාලී යත්තා සංඝ රත්නයක් ඇද්ද ඒ දෙන්න දානෙ දෙන්න පුද්ගලයා වෙන් කළේ සංඝ රත්නයේ උදෙසා. එන්දා පෙන්නවා ඒකලා ඒ කාලේ වුණත් සාසාව කණ්ඩයගේ විශේෂයක් නෙමෙයි ඒ කියන්නේ. බුදු දාන මහන්සියට බුද්ධිලි දානයක් දුන්නාටත් වැඩියි. ඒ කාලටත් මේ සායක දානිය අනිසංසය විශේෂයි කියලා බෙදෙනවා. අම කරන්නේ කිසිවක් නැහැ සායක දානිය අනිසංසය මොනම කාලයකවත් පුද්ගලත් වෙන්නේ කියලා බෙදෙනවා. මොකද හේතුව පුද්ගල වෙනසක් කරන්නේ නැතුව ඒ දෙන දානිය දෙන පුද්ගලයා සංඝයා උදෙසා කියලා. ගුණයක් මුල් කරගෙන අනන්ත අප්‍රමාණ සංඝයා උදෙසායි මේ දෙන්නේ. සෝරු කෙනෙක් ඉන්න කෙනෙක් ඒ කාලේ වරදක්. නමුත් මම මේ පූජා කරන්නේ සංඝ රත්නයේ උදෙසා. එතන පුද්ගලත්වයක් නැහැ. අන්න ඒකයි සාංගිකත්වය කියන්නේ. ඉතින් එතන මේ අහන්නේ මොකද්ද? මේ ආර්ය පුද්ගලයේ නිසා සාංගික දානෙ සිදුත් කියලා මේ අහන්නේ. දැන් මෙතෙදි මේ සංගප්තිය කියන බුද්ධ වැණවීම. නිකම්ම ආර්ය සංඝ කියලා අර කියන්නා වූ සිවුරු දාගත්ත ඒ සම්මත සංඝ වෙන්න බෑ. ඒ සංගප්තිය දාගන්න බෑ තාපසික වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් ඇරෙන්න පතේ බුදුරැන් අහසේ නම ටික හිමි. මොකද චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන එතෙන්ට ආපු නිසා අනික් කෙනෙක් ඉන්නවා නම් සාහක සංඝ රත්නයේ අයිති වෙන්න ඕන. සාහක සංඝ රත්නයේ අයිතියේ බුද්ධ ප්‍රඥාක්තියක් තියෙනවා. ඒ බුද්ධ ප්‍රඥාක්තිය යම් තාකල් ගේනවාද ඒ තාකල් තමයි ඒක රාහුල සාහක සංඝත්වයේ හම්බෙන්නේ. සාහක සංඝ කියලා කියන්නේ ආර්ය සාහකත්වයේ නෙමෙයි කියන බුද්ධ සංඝත්වයේ නෙමෙයි කියන්නේ සංඝ සම්මතේ. සාමුදි සංඝත්වය සහ පරමාර්ථ සංඝත්වය කියලා දෙකක් තියෙනවා. ඒ සම්මුති අංගත්තේ බුද්ධ ප්‍රඥාප්තියකින් පැනවීම. පැනුණාට පස්සේ ඒ ප්‍රඥාප්තිය සකස් වෙලා ඉන්නේ. ඒකයි ඒක. ඒතර භාවකත්වයටපත් වෙන අර හේසබගවතු සාවක සංඝෝ කියන පුද්ගල සංඝත්වයක් තියෙනවා. අට පුරුද පුද්ගලා හේසබගවතු සාවක සංඝෝ කියන එකට කියනවා. පුද්ගල සංඝත්තේ එනම් පුද්ගල කියා බෙදලා තියෙනවා. පුරුද පුද්ගලයා අට දෙනෙක් කියන. ඒ සාවක සංඝ කියලා විග්‍රහ කරලා බෙදන්න. ඒ සංඝත්වයයි සාංගික දානි දෙන්නා වූ සංඝ සමුදියයි දෙක. මේ සාංගික දානි ගන්න බෑ බුද්ධත්වයේ. ඒක වෙනම දානයි. බුද්ධත්වයේ විශේෂ අනිසංසතියක් තියෙනවා. ඒක පොළොදී හට ගන්න මහා අනිසංසතියේ අප්‍රමාණ අනිසංසතියේ බුද්ධලික දානියක් වෙන ආර්ය උත්සවයන්ට දන් දෙන්නේ. ඒක කොහොමත් අනිකාය සම්බන්ධ කරලා අනි බුද්ධලික දානිය සම්බන්ධ කරන්න බෑ. ඒකයි වෙනස. ඉතින් ඒ දානයේ ක්‍රමය එකක්. ඒතොර සංගියා උදසා දෙන දානිය කියනකොට මේ කාලේ ඉන්න සංගියාට කියලා වෙන් කරන්න කියලා වෙන් කරලා සායක වෙන්නේ. දැන් සමහර අයකු දන්නේ නැතුව පාරිමුත මොග්ගල් වෙනාලාදී පරිපුණෙන් පැවැදෙන සංඝ රත්නයේද කියලා මේ දානිය පිළිගන්නවද කියලා පිළිගන්න සායක දාන. ඒක සායක වෙලා නැහැ. පාරිමුත මොග්ගලා නෙමෙයි අනන්ත අප්‍රමාණ සංසාරී වෙන ගානේදී අනන්ත අප්‍රමාණ ලෞත්‍රා බුදුන් ලෝකේ පහළ වුණාම ඒ සියලුම බුදුදියාණන් වහන්සේලාත් නිකෙරෙන්න ඕනේ. මේ කාලේ වෙනකොට යම් කිසි බුදුපියාණන් වහන්සේලා සංගරම්ණයක් පහළ වුණා නම් ඒ සියලුමයි මෙතෙන්ද ගොනු වෙන්න ඕනේ. මතු අනාගතයේදී යම් තරගේ ලෝකලා බුදුරයන් වහන්සේනාව පහළ වෙනවද? මේ වගේ සාහකයන් වහන්සේලා බඳු පහළ වෙයිද? ඒ සියලු අයට හිමිලා ඒ දානෙත් වෙන්නේ. ඒක නිසා ඒක සීමා කරන්න බැහැ. ඒ කාලේම සීමා කරන්න බැරි. ඒක ಗುಣ මුල් කරගත්ත දානියත් සාහක දානි කියන්නේ. ඒක ගුණේටම මුල් කරගෙන ගුණේ ප්‍රධාන කරගෙන වින් කරන අනිසා බුද්ධලත්වයක් ඒක සම්බන්ධ කරලා නැති නිසා බුද්ධලික දානේ සායක දානේ දෙක. මේ සායක දානේ ගන්න මේක සම්මතයෙන් මේ නිකක් නිකක් තාව සංගයා කියන එන කොටස. මේ සම්මත දානියයි ඒක රහු වෙන්නේ. ඉතින් ඒ කියන කටයුතුලයි ඒක හරි ගන්න. ඒක ලෝකරා බුදුරයන් වහන්සේගේ ශ්‍රාවක පැනවීම. ඒ පැනවීම යම් කිසි ප්‍රඥාක්තිය දීලා තියෙන ප්‍රඥාක්තිය ලංකොල ගුරු බලපරේ දිගටම අරගෙන ක්‍රම වේද. ඒ බලපරේ යන්තා කැඩෙනකම්
අර වාසන අන්තර්ධානයේ ගියා ලිංගාන්තර්ධානයේ වෙනකන් ආසාව කන්ට කියලා තේ දාන දෙන්න පුළුවන්. ඒක ලිංගාව ලිංගාන්තර්ධානයේ පස්සේ නැවත බුද්ධ ශාසනය පහළ වෙනකන් සාහික දාන දෙන්න බැහැ. ඒකයි තියෙන වෙනස. රූපියල් එක දාන පුළුවන්. ඒක වෙන මාන්තයක්. දැන් විදිවතක සින්න ආදී බුද්ධලේ දෙන්න දානිය තේප කරන්න බැරි වෙන්න හේතුවක් තියෙනවා. දැන් ආදී බුද්ධලේ වශයෙන් විදිවතක ඉන්නවා. එකද මේ සංගතාව මාත්‍රින් හරි වෙන්තර වෙන්නේ කියන්නේ එතන මේ වශයෙන් ඉවත් වෙන ලකුණු ලාංඡනයක් හරි කියනවා නම් ඒ මොල් කරේ නැහැ එහෙට ගන්න. මේ වශයෙන් ඉන්න කෙනෙක්ගෙන් තොරවන වාට ලකුණ. සෝවාන් සතරදාගාමි දෙන්නම් අමුදරුවන් වශයෙන් ජීවත් අමුසතියන් වශයෙන් ජීවත් වෙලා දරුවන් හදාගෙන ඒ දෙරේ ලෞකික ජීවිතය තුළ ගත කරන මේ ජීවිත ස්වභාවයේ ඉන්නවා. කාම වලේ ලැබගෙන ඉන්නවා. ඒ ස්වභාවයක් ඒක කියනවා. එතන ඊට පස්සේ ඒකෙන් අහක් වුණාට පස්සේ මාත්‍රයක් හරි කියනවා නම් ඒ බුද්ධ ප්‍රඥාත්යෙන් අහකරන සංගයා උදෙසා ඒකදද ඒ බුද්ධලිකත්යෙන් ඒගොල්ලන්ගේ තියෙන උලහාර ගති ලක්ෂණ. නැත්නම් ඒ බුද්ධල ගති ලක්ෂණ යාලු දුන්නොත් අපි දානේ සාහිංක වෙන්නේ නැහැ. සංගයා කියන්නේ ගුණ මුල් කරගෙන ඒ ගුණයේ උදෙසා දෙන දාන. ඒ දානීය හිමිකම බුදු පියාණන් වහන්සේ ලබගින් වනේ ශ්‍රාවකයෝ ලබන්නේ. එහෙනම් බුදු පියාණන් වහන්සේගේ බෙදා තියෙන සම්මත සංගත්තේ නැයි පනවලා තියෙන්නේ. ඒ නීතිමාලාව විනයතනු කරලා තින්නේ එහෙමයි. එතන ඒ නිසා ඒක හර බලමාත්‍ර සංගතයේ බුද්ධිලික දාන වලට වැටෙන අනුසාර සාංගික දාන සම්බන්ධයට වැටෙන්නේ. ඒකයි කාරණා. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.